බලහමනේ වෙඩින් ෆොටෝ එක හැමතිස්සෙම බලනවාට බැන්ද අල්ට්‍රස් තේපා. ඒ වලින් වෙනදේ මම පාදේ කියලා දෙන්නම් උඹලට. ඈ ඒවා රාතම ඒවත් බලපානවා උඹලට ගොඩක් දුරට. අයි මතක ආවර්ජනයක් නැහැ. මතක ආවර්ජන වෙනවාද මං අර ෆොටෝ වලින් බලබල ඉන්න එකට? මතක ආවර්ජන වෙදි නේද ඔය සතුට ගන්න පුළුවා? ඈ උඹලා යම් සතුට වෙච්ච තැනක් මතකට අරගෙන සතුට වෙන්න පුළුවන්කම නැති කරගෙන තියෙන කොතනින්ද මේ? ෆොටෝ වලින් ෆොටෝ එක සීමා කරලා දාලා තියෙන තියෙ උඹලට ටග් කරලා අරක බලන බලනකොට එච්චරයි. එතන දාගෙන ඒ චුට්ට විතරයි. අර රසේ නැහැ. ඉතින් මවද්දි තමයි උඹල රසේ තියෙන්නේ. ඈ ඒ සයිර කිමි දෙනවා නම් උඹලා ඔය ලෙඩෙන්න බෑයි හිත සතුටුයිනේ. හැම වෙලාවෙම හිත සතුටින් ඉන්න පුළුවන් නම් පුතා උඹලගේ ඇඟේ ලෙඩ දුවනවා. ඇයි සාධනික ප්‍රතිශක්තිය මහා බලයක් ගොඩනගෙනවා හිතේ සතුට තුලින්. මම දකින්නේ මං හොයපු දේ තුලින්. අනිත් ඒවා මේ විශ්ව පාන ජීවය. මේ විශ්වයේ තියෙන ජීවිත අපි ගන්නවද? එළියට යනවද පොඩ්ඩක් එළියේ ඉන්නවද? ළමයි වව්වට දානවද? වැලි මැටියේ කත ගන්න දානවද දරුවන්ව? බුද්ධි වර්ධනේ හොඳම තැන තියෙනවා උඹලා කල්පනා කරලා මේවා දැකලා ඇති උඹලා පොතෙන් ඉගෙන ගද්දි කොහෙද බං බුද්ධි වර්ධනයක් තියෙන්නේ කියපල්ලකෝ මට උඹලම කල්පනා කරපල්ලකෝ උඹලා උඹලා ළමයව යවනවා ගුරුවරයා ගාවට. ගුරුවරයාගෙන් කොහෙද මේ දරුවට බුද්ධි වර්ධනයක් ගන්න තියෙන්නේ කියපල්ලකෝ මට? තැනක් තියෙනවද? තියෙනවනම් මට ඇවිල්ලා කියලා දීපල්ලකෝ බං. මං බය නැතුව කියනවා නෑ කියලා. ඈ එහෙනම් බුද්ධි වර්ධනය වෙන්න කවුරුගෙන් ඉගෙන ගත්තාමද? තමන් තුලින් තමන් ඉගෙන ගන්න ඉඳින බං. ඒ කියන්නේ තමන්ගේ වෙච්ච ක්‍රියාවක් ඕන තරම් ක්‍රියාවක් නැද්ද බලකව? ක්‍රියාවන් තුලින් ලැබෙනවා අත්දැකීම් නැද්ද? ක්‍රියාවකින් තොරව අත්දැකීමක් ගන්න ක්‍රමයක් තියෙනවා මට ඇවිල්ලා කියපල්ලා බලන්න උඹලා උඹලා මහා මහා ප්‍රඥාවන්තයෝනේ. ඈ අද පඳුරකට ගැව්වොත් ඉතර දිව්‍ය හාවනේ. අද පඳුරකට ගැව්වොත් දුවන්නේ මොකක්ද? හයි කෝඩ් දාගත්තෝ මහා ප්‍රඥාවන්තයෝ දුවන්නේ. මහා බුද්ධිමත්තු මහා විශාදෘතයෝ. මොකද කියන්නේ? මහා චක්‍රවර්තිලා ඉන්නවා නේද අද? ඈ බල බල වන් ටීවී එකක් දාගෙන. ඈ ඇවිල්ලා දෙන මේවා. අද පඳුරකට ගැව්වොත් දුවන්නේ බුද්ධිමත්තුනේ නේද බං? ඒ තරම් වැහි වැහලා මේ පිටලා නැද්ද මේ මව්බිමේ බුද්ධිමත්තු? ඉන්නවා තමව බොලව් මේ මව්බිමේ තමා ඉන්න ඕන. වෙන කොහෙවත් ඉන්න බෑ. හේතුව තොපි අවදි වෙන්නේ නැහැ. තොපි ඔක්කොම මහා ප්‍රඥාවන්තයෝ තමයි බොලව්. ඈ අවදි වියව්. තොපි නිද්දාවෙන් ඉන්නේ ඔය. නැගිට පියව්. නැගිටලා බල පියව් මේ වදිය. ඈ නැගිටොත් කාටද? මටද තොපිටද? තමන්ට විතරක් නේ බල මුළු විශ්වයටමයි. ඇයි? ඉතලා බල පියව්. තොපි ගොඩ නැගුණොත් තොපෙන් විශ්වය හට හානියක් වෙයිද? ඈ විශ්වයේ පැවැත්මට හානියක් වෙයිද? දැන් තොපි ඇති විශ්වයේ පැවැත්මට හානියක් වෙන්නේ නැද්ද? කොහොමද වෙන්නේ? හදන ගේදරුනුත් විනාශයක් නෙමෙද වෙන්නේ? එතකොට අපි බුද්ධිමත් විද්දාද බං ඕවා වෙන්නේ නැණ? විශ්වය විනාශ කරන වැඩපිළිවෙළ වෙනවා නම් මිනිහා තින් ඒ මිනිහාගේ බුද්ධිමත් බවින් ඉඳලා මන්දබුද්ධික බවින් ඉඳලා. එහෙනම් මන්දබුද්ධික උනේ කොහෙන්ද? හොයාගෙන ඵලය මං හොයලා ඉවරයි. උඹලම හොයාගන්න ලකෝ මං ටිකක් කියන්නම් ඒ අතරින් පතර වෙන දේවල් ටිකක් උඹලට වැදගත් දෙයක්. හිත පියාවකින් තොරව අත්දැකීමක් ගන්න ක්‍රමයක් නෑ මං බය නැතුව කියනවා. අත්දැකීමකින් තොරව අවබෝධයකට යන්න බෑ අපිට. අවබෝධයකින් තොරව දැකීමකට යන්න බෑ. දැකීමකින් තොරව බුද්ධියක් තියෙන්න බෑ අම්මිතාත. බුද්ධියක් බුද්ධියක් වර්ධනය වෙන්න බුද්ධියක් කියන්නේ බුද්ධිමත් බව කියන්නේ තියෙන්න බෑ. එහෙනම් උඹලාටින් ක්‍රියාවන් කොච්චර වෙලාද මේක තාක්? කුඩා කාලේ ඉඳන් මේ වෙනකොට උඹලගේ මතක කාලේ ඉඳන් මේ මොහොත වෙනකොට උඹලා දැන් මතක කාලේ ඔතන නෙමෙයි උඹලා කල්පනා ඔය ගියොත් උඹලට යන්න පුළුවන් ඕන තරම්. යන්න ඕන කොතනින් දන්ද? මම මේම කියන්නම් උඹලා ගැන පොතල් ලියනවා නම් උඹලා පොත ලියන්න පටන් ගන්න ඕන කොතනින් දන්ද? තමන් ගැන තමන් පොතල් ලියන්න පටන් ගත්තොත් කොතනින් දන්ද ලියන්න ඕන උඹලා හිතන්නේ? ඈ මෙතනද ලියුවොත් මොකද වෙන්නේ? මෙතනද පොත ලියන්න පටන් ගත්තොත් මොකක් වෙයිද උඹලා හිතන්නේ? එකින් එක එකින් එක එකින් එක මතක් වෙවි යන්නේ නැද්ද? බලා මුලින්ද ලියන්න හදුවොත් තොපිට මග ලිය හැකිද? තොපිටවත් බැයි නම් තොපි ගැන පොතල් ලියන්න හරියට. එතකොට මෙච්චර කල් අනුන් ගැන පොත් ලියවිලා තියෙන දේවල් ඔක්කොම බොරු නේද? ඒ පොත් කියවපු තොපිටත් වෙච්චේ නම් මොකද්ද මේ? තොපිට ඉඳලානේ අපි ඔක්කොම වෙච්ච දේ. මං නම් කොහොම කොහම හරි ටිකෙන් ටික දකිමින් එනවා අම්මේ දාති. ඉතින් පුළුවන් නම් උඹලත් දැකපල්ලා. එහෙමනම් අපි දැන් දරුවන්ට මේ ගිහින් උගන්වනවා කියලා මහාම එකක් කරනවා. දෙමාපියෝ පට්ට දුකක් විඳින්නේ නේද? දරුවෝ ඉස්කෝලේ යවන තාක් අම්මා තාත්තා විඳින දුක බලපියව්. ඈ ඔය ඔක්කොටම මුල කවුද? ගැහැණිය.
ගෑන කියන්න කවුද බං?